මෙව බාදරය කරන සංගීත වැඩසටහන ප්ලේන්ටියයි සින්දු දෙකයි. ප්ලේන්ටිය සින්දු දෙකයි වැඩසටහනට අද බොහොම විශේෂ දවසක්. ඒ විශේෂත්වයට හේතුව තමයි මම හිතන ලංකාවේ මේ ඕනෑම ප්‍රාසංගික කලාවක් ඇතුලේ ඕනෑම තැනක ඕනෑම කුලකයක තියන්න පුළුවන් චරිතයක් අද මගේ දවසේ මගේ ගෙදර මේ ප්ලේන්ටිය සින්දු දෙකයි වැඩසටහන හැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා. අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. ගෘහස්ත වුණත් එලිමහන් ප්‍රසංග වුණත් ඕනෑම ප්‍රසංගයකට වළංගු මේ ශෂිකා නිසංසලා. ආයිබෝනකි. ආයිබෝන. බොහොම ස්තුතියි අද දවසේ මේ මගේ ගෙදරට ඇවිල්ලා ප්ලේන්ටියක් බොන ගමන් සින්දුවක් ගැන කතා කරන්න ආව හම්බුණාට මේ මුලින් මෙහෙම හම්. දැන් ශිෂ්‍යට ඇවිල්ලා කොච්චර කාලයක්ද? ශිෂ්‍යට කියන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරීව වැඩ කරන්න පටන් අරන් අවුරුදු 20ක් වෙනවා. හැබැයි ළමා ගායිකාවක් විදිහට වැඩ කරන්න පටන් අරන් නම් ඊට පරණයි කියලා ඊටත් කලින් මම 90 91 විතර ඉඳලා තමයි ළමා වැඩසටහන වල කියන්නේ ජාතික රූපවාහිනී උදාර මුතුහර වගේ වැඩසටහන වල සින්දු කියන්නේ. දැන් මට මතක පාසල් යන කාලෙත් ඔබ සමහර නාලිකාවල වැඩසටහන වලට අපිත් පාසල් ළමයි හැටියට සම්බන්ධ වෙනකොට ඔබ ඉන්නේ හැම වෙලම පියත් එක්ක. තාත්තත් එක්ක තමයි එන්නේ. තාත්තා පිටිපස්සෙම හිටියානේ. අනිවාර්යෙන්. ඇත්තටම තාත්තා තමයි ඇත්තටම මේ මේ මල්ලී තාත්තට තමයි උමනාව තිබුණේ. ඒ කියන්නේ මට නොතේරෙන කාලේ. ඒ කියන්නේ මට යන්තම් වචන හසුරවල කතා කරන්න පුළුවන් වෙනකොටම මම කියන්නේ ඒ දවස්වල රේඩියෝ එකක් තිබුණා. හැබැයි අපිට විදුලි බලය තිබුණ නැහැ. තාත්තා බැටරි කෑලි එහෙම මොකම හරි ගම කොහෙද? ගම දැරණියගල ඌඩපළ. උඩපොළ කියලාත් කියනවා. උඩපොළ කියලාත් කියනවා ඌඩාපොළ කියලාත් කියනවා. ටිකක් දුෂ්කරයි ඇත්තටම. දැන් නම් ඉතින් මේ දුෂ්කර බව ටිකක් අඩු වෙලා ඒ කාලේ විදුලි බලය තිබුණ නැහැ. ඉතින් මේ රේඩියෝ එකේ හැම සින්දු අහන්න දුන්නා තාත්තා. ඒ කියන්නේ ගුවන් විදුලි විතරනේ එතකොට තිබුණේ. තාත්තා හැබැයි මේ මෙන්න මෙච්චර විතර පොඩි ඕගන් එකක් තිබුණා. ඕකත් කොහොම හරි මේ කරන්ට් එක නැති වුණත් කොහොම හරි මේ මට මතක නැහැ කොහොමද ඕකත් ක්‍රියා කරක බැටරි දාලා තමයි. ඕක ගහලා මට සින්දුත් කියලා දෙනවා. තාත්තට සංගීත පුළුවන්ද? තාත්තට ඇත්තටම තාත්තගේ පවුලේ ගොඩක් දෙනෙකුට තාත්තගේ පවුලේ සහෝදර සහෝදරියන්ට සින්දු කියන්න පුළුවන්. හැබැයි ඉතින් ගමේනේ හිටි ඉතින් සංගීත ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙලා තිබුණ නැහැ. හැබැයි අර උපතින් ඒ කියන්නේ උපතින් ගෙන හැකියාවෙන් තාත්තලට අර ඇහෙන සින්දුව වාදනය කරන්න ඒ කියන්නේ තාත්තා මේ 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 මතකදී ඇත්තටම මේ ජපන් බැලින් එක කියන්නේ මේ ජපම් ඒ කියන්නේ රවම් අකින් ප්ලේ කරන්නේ මෙහෙම ඒ ඒකක් තාත්තගේ තාත්තට තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් තාත්තට අර සංගීත ඇඟේ තියෙන එක ඒ කියන්නේ අර ඇහෙන දේ වාදනය කරලා ඉගෙනගෙන නැතු. ඉතින් මේ තාත්තට බැරි වෙච්ච දේ මට ඒ කියන්නේ තාත්තට මේක ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. තාත්තට බැරි වෙච්ච දේ මට උගන්වන්න තාත්තට උමනාව තිබුණ පොඩි කාලේ නම් සහ තාත්තට දැන් මාට මීමී මට සින්දු කියන්න පුළුවන් කියන හැකියාව තියෙනවා කියලා තේරුණාට පස්සේ තාත්තා මුලින්ම ඇතර මගේ පළවෙනිම ගුරුවරයා තාත්තා. මොකද මට තාත්තනේ මුලින්ම සින්දුවක් මේ විදිහට කියන්න මෙහෙම සොරි ඉහළ පහළ යන තැන් කොහොමද සරිගම් පදනිස කියන එක තාත්තනේ මට මුලින්ම කියලා දුන්නේ. ඉතින් තාත්තා මගේ පළවෙනි ගුරුවරයා තාත්තා තාත්තා ඇතර මේ ගමන කියනවා නම් කියන්නේ මේක විස්තරාත්මකව කියනවනම් මම හිතන්නේ මේ වැඩසටහන මදි වෙයි. තාත්තා තමයි මාව තල්ලු කරගෙන මෙතෙන්ට ගෙනා. මේ කියන්නේ ළමා වැඩසටහන වලට තාත්තා ඇප්ලිකේෂන් එක දාලා මාව එක්කන් ඇවිල්ලා ඒවට සින්දු පුරුදු කරලා ඒ හැමදේම සහ ඊට පස්සේ තුනු ශක්ති 99 තරගයටත් තාත්තා තමයි සින්දු පුහුණු කරේ. දවසකට හරි කවද හරි තැනක වාඩි වෙලා හිතලා තියෙනවද මේ වෙනකොට ලංකාවේ පළාත් කීයක නැත්නම් ගම් කීයක ප්‍රසංග වලට සහභාගී වෙලා තියෙනවද කියලා? දැන් ඔයා කිව්වට පස්සෙම කල්පනා කරන්න ඕනේ. ඇත්තටම ලංකාව පුරාම ගිහිල්ලා තියෙනවා. ලංකාව පුරාම ගිහින් තියෙනවා. සති අන්තයක ඔබේ රාත්‍රිය කියන්නේ ඔබයි ඔබේ ස්වයංපුරුෂය දෙන්න එකට තමයි අපි හැමතැනම දකින්නේ. මොකද යෝධා අයියක් වගේ හැම වෙලාවම ස්වයංපුරුෂයා ළඟ ඉන්නෝ. දැන් සති අන්ත රාත්‍රිය කියන්නේ මහා පුදුමාකාර කාර්ය බහුලයිනේ. ඔව්. තනින් තැනට මේ ප්‍රසංග වේදිකාව ඇත්තටම කොහොමද මේ වැඩේ කරන්නේ? මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මම හිතන්නේ මේ රැකියාව තමයි
තෘප්තිමත්ම. ඒ කියන්නේ හරි විනෝදෙන් කරන්න බලමු. අනිවාර්යයෙන්ම. කවුරුත් මේ අසතුටින් ඉන්න මිනිස්සු නෙවෙයි අපිට හම්බෙන්නේ. ඔව්. අනිත් එක මේ හරි දැන් ඒකාකාරී නැහැනේ එකම තැනට නෙමෙයි යන්නේ. ඉතින් ඒක දැන් තාත්තත් ඒ කාලේ මට මම නෙමෙයි තාත්තා තමයි ෂූස් බාර අරගෙන ඒ ටිකට කොහොමද කොහොමද යන්නේ කියලා තීරණය කරන්නේ. ඒ කාලේ නම් ඇත්තටම එලි වෙනකම් වගේ ප්‍රසංග තිබ්බද නම් එහෙම නැහැ. මොකද අද තියෙන ඔය තාත්තත් එක්ක පොඩි කාලයයි අපේ ප්‍රසංගයක් කරගන්න ප්‍රසංග කීපකට යන්න තියෙන පොඩි කාලයක්. ඉතින් ඒ කාලෙන් කොහොම හරි දැන් නම් මගේ සැමිය තමයි ඒ ටික බැලන්ස් කරලා දෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මගේ තාත්තා ඒ ටික බැලන්ස් කරලා දුන්නේ. ඉතින් කොහොම හරි අපිට ඉතින් අපේ රටේ ඇතුළේ යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. يعني මේ පාරවල් වල තියෙන සහ ඒ අපි පාරේ යන්න පුළුවන් වේගයක් තියෙනවා සහ දුරක් තියෙනවා. ඉතින් එහෙම බලලා අපි මේ ප්‍රසංග කීපයක් ගොඩක් වෙලාවට දැන් අවුරුදු මාසේ තමයි ඒ වගේ දෙන්නේ. වැඩිපුර ප්‍රසංග අපිට දවසකට දෙක තුනක් ඉතින් සමහරවිට ගෘහස්ස ප්‍රසංගේ උත් කරලා එලිමන් ප්‍රසංගත් කීපයකට සහභාගී වෙන අවස්ථාවල් තියෙනවා. එහෙම ඉතින් ඒක ඇත්තටම මගේ සමය තමයි දැන් ඒක කොහොමද වැඩේ හැන්ඩල් කරලා දෙන්නේ. හැන්ඩල් කරලා දෙන්නේ. හරි. අපි එහෙනම් ප්‍රථම ගීතය රසවිඳමු. මම හිතනවා ශෂිකා නිසංසලා කියවම පාරමිතා ගීතයත් එක්ක තියෙන බද්ධතාවයේ කොයි වෙලාවකවත් ඒක අයින් කරන්න බෑ. ඒකෙන්ද පාරමිතා ගීතේ අද වැඩසටහනේ පළවෙනි ගීතේ හැටියට රසවිඳිමු. දැන් අද දවසේදී මේ අපි සංගීත භාණ්ඩ සැපේම යමහා මියුසික් සෙන්ටර් ඒ වගේමයි ශබ්ද පරිපාලනය මියුසික් කවන් ඒ වගේමයි මියුසික් කවන් එකේ අපේ ශිෂ්‍යෙක් චමක තමයි සංගීතයේ සැපයන ගිටාරය වාදනය කරන්නේ ශෂිකක්කගේ ගීතය අපූර්වට ගායනා කරන්න. අපි සූදානම් මේ පාරමිතා ගීතේ. පාරමිතා කියන්නේ මම හිතන්නේ ඔබේ ප්‍රථම ගීතාවලියේ ගීතයක්. ඒ වගේමයි මේ වාසනාව කියන්නේ තරි පුදුමාකාර දෙයක් නෙමේ ශෂිකක්. දැන් ඔබ තුරුණු ශක්ති වේදිකාවට ගොඩ වෙලා අවසන් මහා රාත්‍රිය අවසන් කරලා ගෙදර එනකොට
නිෂ්පාදකවරයෙක් අනිත් දවසේ උදේ පාන්දර ගෙදර දොරකඩ ඒක තමයි ඔබේ වාසනාව. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් ඒ ජයග්‍රහණය කරන්නත් කලින් තමයි ඒ ආරාධනාවට ලැබෙන්නේ. මේ මගුල් ගෙදර සින්දු කියන්නේ. මං එතකොට මං හිතන්නේ නමේ පන්තිය වගේ මට මතක ඉදිරව. නමේ පන්තිය වගේ ඉන්නකොට මගේ ඉස්කෝලේ පන්ති භාර ගුරුතුමියගේ සහෝදරයෙක්ගේ මංගල්‍යයකට උමත් ඒ කාලේ ඉතින් ගුරුවරුන්ගේ මගුල් ගෙවල්වල ජයමංගල ගාථා කියන්නේ ඒ වගේ වැඩ සෙට් වෙනවා. ඔව්. ඉතින් අපි ඒක කරගෙන යනවානේ. ඉතින් ඒ ගිහාම අනිවාර්යෙන් ඒ මගුල් ගෙවල්වල සංගීත කණ්ඩායමකුත් සපේනවනේ, සංගීත සපේනවනේ. ඉතින් අර ගුරුවරුන්ගෙන් අපේ විදුහල්පතිතුමා හිටියොත් කියනවා අනිවාර්යෙන් මේ ශාජික සින්දුවක් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවට මම අනිවාර්යෙන් සින්දු කියනවා. ඒ වගේ තමයි ඔය වුණේ. සින්දු කියනකොට නිෂ්පාදන ආයතනයක අධිපතිතුමෙක් එතන හිටියා. ඒ අවස්ථාවෙම මම සින්දු කියලා වුණාට පස්සේ මට කතා කරලා මෙහෙමයි මෙහෙමයි කියලා එතුමා අඳුන්නලා දීලා මට ආරාධනාව මෙහෙමයි කිව්වේ වැඩිහිටියෙක් ඉන්නවද ඇවිල්ලා. මෙම්බර් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මම එතකොට දෙන්නේ. පාසල් කියන්නේ මම බාල වයසනේ. එතකොට ඊට පස්සේ මංකවා දැන් මෙතන මගේ දෙමව්පියෝ නැහැ. මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමාත් ඉන්නවා, පන්ති භාර ගුරුතුමිය ඉන්නවා, මේ ක්ලාස් ටීචර්ත් ඉන්නවා කියලා. ඊට පස්සේ මේ විදුහල්පතිතුමාත් එක තමයි කතා කරේ. කතා කරලා එතුමා මේ මෙහෙම කොහොම, ඊට පස්සේ එතුමා කිව්වා මේ දෙමව්පියොත් එක්කත් කතා කරන්න බෑ, විශේෂයෙන් තාත්තත් එක්ක කතා කරන්න ඕනේ, මේ ගැන කතා කරලා කියන්නම් කියලා. ඇත්තටම ඒ කාලේ ආරාධනාව ලැබුණේ අර හින්දි තනුවල. ඒ වගේ හින්දි තනු වලට සිංහල වචන යොදපු කැසට් එකකට තාත්තා කල්පනා කරා මේ ආසාව තියෙනවා තමයි. ඇත්තටම ඒ කාලේ ළමා ගීත කැසට් පටයක් නිකුත් කරන්න ආසාව තිබුණා, මුදල් තිබ්බේ නැහැ, සල්ලි තිබ්බේ නැහැ. ඇත්තටම මගේ තාත්තා මගේ හිතවත් අයගෙන් ඥාතින්ගෙන් පවා මේකට උදව් ඉල්ලුවා. හැබැයි උදව් හම්බුනේත් නැහැ. ඒකත් කියන්න ඕනේ මේ වෙලාවේ. ඊට පස්සේ තාත්තත් කල්පනා කරා මේ මේ මේට වඩා හොඳයි නේද අර නව නිර්මාණ අලුත්ම මගේ දුවගෙම ගීත වලින්ද මේකෙන්. එතකොට අර නිකන් ලේබල් එකක් වදිනවනේ හින්දි කොපි ගායිකාවක් කියලා. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ තාත්තා කිව්වා මේ දැන් මට විභාගත් තියෙනවා, දැන් ඕ ලෙවල් ඒ ලෙවල් තව තියෙනවා, ඒක නිසා මේ අධ්‍යාපන කටයුතුත් බාධා වෙයිනේ මේක කරොත් එහෙම ෂෝ හිමාවට පස්සේ ඔබට යන්නත් වෙනවනේ. ඊට පස්සේ මේ කල් දැම්මා. කල් දැම්මන් පස්සේ දැන් තාත්තා ඇත්තටම කිව්වේ මේ විභාගෙම ඉවර වෙලා ඉස්කෝලේ විභාග කටයුතු ඉවර වෙලා බලමු කියලා. ඊට පස්සේ තමයි දැන් ඔය මාව දැක්කනේ, දැන් දකින්නවා මාව, දැන් මාව දකින්නවා මේ කොමාරි පළාත් තරඟයේදීත් මාව දැකලා අපිට කතා කරලා තිබුණා. ඊට පස්සේ අවසන් මහතරඟ ඉවරලා තමයි ඔය මල්ලි කියන්නේ සිද්ධිය වුණේ. ඊට පස්සේ ඉතින් අපි තාත්තා කිව්වා ඉතින් දැන් නම් ප්‍රශ්නයක් නෑ, හැබැයි ඒකත් දැන් විභාගයට මාස ගාණක් තමයි තිබුණේ. يعني මගේ දැන් අවසාන තරඟේ තිබුණේ 2000 මුල. මම ඒ අවුරුද්දම ඒ ලෙවල් ලියනවා. ඉතින් තාත්තා කිව්වා හැබැයි හරි ඒක අපි ඔගොල්ලොත් එක තමයි මේක කරන්නේ, හැබැයි විභාගය ඉවර වෙනවා. මොකද දැන් විභාගෙට තව පොඩි කාලයයි. මොකද ඒක මගේ කඩේ විභාගේ, මම විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. තාත්තයි මමත් ඇත්තටම කියලා දෙමු මම අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයට යනවා, මම සංගීතයේ උපාධියක් හදාරනවා කියන එක මගේ හිතෙත් තිබුණා. තාත්තත් ඒකට ගොඩක් උදව් කරා. ඉතින් ඊට පස්සේ තමයි ඔය දැන් විභාගෙ තිබුණාට පස්සේ තමයි කැසට් එක කරේ. ඒකෙත් මුලින්ම හඬ යොදපු ගීතේ නෙමෙයි අවසානට හඬ යොදපු ගීතේ තමයි පාරමිතා. පාරමිතා. ඒකත් වෙන පරිගත කිරීමකට ස්ටුඩියෝ එක වෙන් කරලා තිබුණා. ඒ අදාළ පුද්ගලයා ආවෙන නිසා කලබලයට කරපු සින්දුවක් මේක. පාරමිතා. ඒක අපිට හැමෝටම හිතන පාරමිතා කියන නම හොඳයි කියලා. පාරමිතා කියලා CD එකට නම තිබ්බා. දැන් සාමාන්‍යයෙන් මල්ලි CD එකක ඔව් කැසට් නේ කාලේ ගොඩම කැසට් තමයි. CD වලට වැඩිය අපේ ගෙදර CD ප්ලේයර් එකක් තිබුණේ නැහැ. කැසට් ප්ලේයර් එක තමයි තිබුණේ. කැසට් එකක සින්දු 3-4ක් එකවර ජනප්‍රිය වෙනවා කියන්නේ ඒක හරි වාසනාවක් ඇත්තටම. ඒ වාසනාවත් මට ලැබුණා. පාරමිතා, තොරපිටි විතරක්, සඳරෑට කියන සින්දු තුනම එකවර ජනප්‍රිය වුණා. ඒ කියන්නේ ජනප්‍රියත් නෙවෙයි ඒවා, මේ ජනප්‍රිය මට්ටමේ ඉහළ මට්ටමට. ඉහළම. මොකද දැන් වේදිකාවට ගිහිල්ලා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි එක ගීතයක් ජනප්‍රිය වුණාම ඒක කියලා ඊට පස්සේ කියන්න සින්දු නැහැ. කියන්න සින්දු නැහැ. සින්දු නැහැ.
අනුන්ගේ සින්දු හරි හින්දි සින්දු හරි ඔය වගේ කියන්නේ. දැන් මම මට හැබැයි අර සින්දු තුනත් එක්ක මම සඳේ කැලුම් ගීත ඒකත් මේකට දැන් බොහෝ වෙලාවට අපේ ප්‍රසංග එනකොට මම සංගීත කණ්ඩායම් වලට කතා කරලා මේ ගීත හතර බලා ගන්න කියලා. ඇත්තටම සින්දු හතරක් මට තිබුණා. ඒ කියන්නේ මගේම සින්දු හතර. බය නැතුව වේදිකාවට ගොඩ වෙන්න පුළුවන්. බය නැතුව ඇත්තටම ඒකත් අර මාලිග වගේ ඒකත් වාසනාවක්. වාසනාව වාසනාව ඔබේ ගත්තොත් එහෙම ඔබේ වාසනාව හරි පුදුමාකාර මට්ටමක තියෙන දෙයක්. ඒ කියන්නේ ලංකාවේ ජනප්‍රිය මට්ටමේ ගීත රසක් ඔබ ඉදිරියේ සටහන් වෙලා තියෙනවා. වාසනාව කියනවට වැඩිය මම ඒක හඳුනන කැමති මම පෙර ආත්ම වලින් ගෙනාපු දේවල් කියන එක. ඒ කියන්නේ ඒක මංගේ ආත්ම වල කරමු පින් වෙන්න ඇති මම. ඒක දූතේ දරාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. සහ මේ ඔබේ තාත්තගේ දෘෂ්ටියත් නේමයි. ඒ කියන්නේ එයාගේ විෂන් එක නැත්නම් එයාගේ දුර දැක්ම හරි අපූර්වයි. මොකද හිතුව කියන්නේ කවදාක්වත් ඒ ලැබිච්ච අවස්ථාව හරි අපූර්වට එයා කල්පනාකරණය කරා. දැන් මේ අපි කැලණිය පහු කරගෙන කිරිබත් ගුට්ට යනකොට තාමත් ඡායාරූප ශාලාවක ඔබේ ලොකු පින්තූරයක් තියෙන උපාධිය ගත්ත. ඔව් ඒ ඇවිල්ලා මේ මතර තාම අයින් කළන එක දැන්. නෑ ඒක තාමද මම ඊයේ පෙරේදා දැක්කා. දකින හැමෝමත් කියනවා. උපාධි ඡායාරූපේ හැමෝම තියෙනවා. ඔව් උපාධි ඡායාරූප කියන්නේ ඒක ඇවිල්ලා මගේ MA එකේ. MA කියන්නේ මම දැන් මගේ මුල්ම උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයේ මේ සංගීත විශේෂ වේදි උපාධිය ලලිත කලා විශේෂ වේදි උපාධිය අවුරුදු 4කින් ඒක ඉවර කරලා එහෙමම මේ දැන් එතකොට මම 2006 ඒ උපාධිය ඉවර කරනකොට තිබුණ නැහැ මේ පශ්චාත් උපාධිය කියන්නේ ඉතින් එහාට මාස්ටර් එකක් තිබුණ නැහැ මේ සංගීතයට සංගීත විෂයට ඉතින් අපේ පැට්‍රික් සර් ඉන්නවනේ කැම්පස් එකේ පැට්‍රික් සර් කිව්වා ඔයාලා දැන් පැට්‍රික් රත්නායක කියලා පැට්‍රික් රත්නායක සර් කිව්වා දැන් ඔයාලා ගිහිල්ලා කසාදයකින් මැනගෙන ඉඳපොත් ඔයා උපාධි තව කරන්නේ නැහැ දැන් මම මෙහෙම මේකක් කරන්න කි මගේ යාළුවෝ ක්‍රම කිව්වා ඉතින් යාළුවෝ ගොඩක් දෙනෙක් එක කරා හැබැයි අන්තිමට අපි දෙන්නෙක් තමයි උපාධි يعني ඒක කරේ මේ ඩ්‍රාමා නාට්‍ය රංග කලාව මාස්ටර් එකක් කරා. ඒක හැබැයි මම සංගීත පැත්තට හරවගෙන කරා. නාට්‍ය සංගීතය ගැන තමයි මම වැඩිපුර. රංගපෑමට ගියේ නෑ. නෑ නෑ. රංගපෑමේ ප්‍රැක්ටිකල් පැත්තට ගියේ නෑ. ඒක ගොඩක් තියරි පැත්ත. සහ ඔය මේකප් ගැන ඊළඟට ඔය රංග ගොඩක් දේවල් අනිත් විෂයන් ටික ඔක්කොම يعني රංග වස්ත්‍ර ආභරණද ස්ටේජ් එකේ ඒවා මේවා සංගීතය තමයි මම වැඩිපුර මේවා කරලා ඉගෙන ගත්තා. ඉතින් ඒකේ පින්තූරේ තමයි මෙතන තියෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලන් එක අයින් කරගන්න එකක් නෑ රටක් හඳුරන ශාසිකා නිසංසලාගේ උපාධි පින්තූරේ එතන තියෙනක ඒගොල්ලන්ට කොහොමත් හොදයි. කවුරුවත් මං කියනට පොඩ්ඩක් බලන්න ඔය කැලණි පව් කරලා කිරිබත්ගොඩ පව් කරනකොට ඔය ඡායාරූපේ දක්නට තියෙනවා. ඉතින් වැඩි අවසන් කරන්න සෝදානම බොහොමත්ම සතුටට කාරණයක් අයත් සමග මේ වෙලාව ගත කරන්න ලැබීම. මං අර ඉස්සල කිව්වාගේ ලංකාවේ ඕනෑම වේදිකාවට වීසා තියෙන කෙනෙක් තමයි ගෘහස්ත වේදිකාවෙත් ගායනා කළා ගෘහස්ත ප්‍රසංගීත් ගායනා කළා එහා පැත්තේ තියෙන ඉලිමහන් ප්‍රසංගීත් ගායනා කරලා ප්‍රතිචාර මැද්දේ ගෙදර යන්න පුළුවන් තරම් ගීතාවලියක් හිමි ගායිකාවක් නියතමානි චරිතයක් බොහොම ආදර්ශවත් චරිතයක් අපිට සතුටට කාරණාවක් ඇස් සමග අදවස මගේ මේ ගත කරන්න ලැබීම. අක්කේ මේ යන්න කලින් මෙන්න අපි ප්‍රධාන අනුග්‍රහයක දුවේ දරන්නේ කොන් ආයතනය ඒක නේ ග්‍රීන් ටෙල් ආයතනය සමග අනුබන්ධිත ආයතනයක්. ඉතින් ඒගොල්ලන් මෙන්න ඔයාට දෙන්න කියලා දුන්නා වයර්ලස් ඉයර්ෆෝන් එකකුයි වයර්ලස් ස්පීක් එකකුයි සංගීතය ඉතින් විඳින කෙනෙක්ට අනිවාර්යෙන් වටිනවා. සහ පුතාල දෙන්නෙකුත් ඉන්නවනේ. ඒකින්ද සින්දු අහන්න පුළුවන් ඒ දෙන්නට. ඒක තමයි. ඉතින් බොහොම ස්තුතියි අද පැමිණියට. ඇත්තටම මේ ආරාධනා කරාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මනුරංග මල්ලි ඔයාගේ ගීත හරිම ලස්සනයි. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයාගේ මේ වැඩසටහනත් ඔයාගේ සීලම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කිව්වා කියලා මේ එකපාරම ගෙදර යන්න දෙන්න බෑ. මෙච්චර ගීතාවලියක් තියෙද්දි මේ තව ගීතයක් අහලම ගියොත් හොඳයි. මොකද්ද අපි අහන්නේ? අපි අහමු මෑතකත් නෙමෙයි ඇත්තටම 2004-05 වගේ නිර්මාණය කරපු කසුන් මට මියුසික් කළ දුන්න කසුන් කල්හා ඒක අහමු ආකාශේ වසන්ත කුමාරතුමාගේ කයගේ අපූර්ව ගීතයක්. එහෙනම් ඒ ගීතය සමග අද දවසේ සමු ගන්නවා මේ ප්ලේන්ටියයි සින්දු දෙකයි. මතක් කරන්න ඕනේ මේ හැමදේම බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒක තමයි මනු. මනු එකට ඇවිල්ලා මේ හැමදේම බලන්නට පුළුවන්. ජය වේවා. ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඊරා